සාමාන්‍යයෙන් කුඩා කාලයේදී දරුවෙක්ගේ අතට පත් වෙන ක්‍රීඩා උපකරණයක් තමයි බැට් එකක් බෝලයක් කියන්නේ. මේක කුඩා කාලයේදී දරුවෝ සෙල්ලම් බඩුවක් විදිහට පාවිච්චි කරනවා. හැබැයි බැට් එකත් බෝලයත් හරි හැටි අතට හුරු කරගත්තු අය පසු කාලීනව ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් බවට පත් වෙනවා. තලවතුකොඩ ඔස්ට්‍රේලියා ඉන්ඩෝ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට අද දවසේ මං ආවේ ක්‍රිකට් පිළිබඳව කතාබහ කරන්නට. හැබැයි ඒ ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් පිළිබඳවවත් වන්ඩේ ක්‍රිකට් පිළිබඳවත් නැත්නම් T20 පිළිබඳවවත් නම් නොවේ. ශ්‍රී ලංකා ඉන්ඩෝ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව. 70 දශකයේදී ඔස්ට්‍රේලියාව ලෝකයේට ඉන්ඩෝ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දෙද්දී 2000 වර්ෂයේ විතර වෙනකොට තමයි ලංකාවේ අපි ඉන්ඩෝ ක්‍රිකට් ගහන්න පටන් ගන්නෙ. ලංකාව ඉන්ඩෝ ක්‍රිකට්වලින් මොනවද කරගෙන තියෙන්නේ? මොනවාගේ ජයග්‍රහණද ලබාගෙන තිබෙන්නේ? එළඹෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලානයට ශ්‍රී ලංකා ඉන්ඩෝ ක්‍රිකට් කණ්ඩායම මොන විදිහටද ලකලෑස්ති වෙන්නේ? මේ සියල්ල අපි සූදානම් තලවතුකොඩ ඔස්ට්‍රේලියා ඉන්ඩෝ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් මෙතෙන් පටන් කතාබහ කරන්න. නුහුරු වුණත් එතෙන්ට ආපු වෙලාවේ පොඩ්ඩක් සෙල්ලම් කරලා බලන්නේ නැතුව මේ කතාබහට ප්‍රවේශයක් ලබා ගන්නේ කොහොමද? ඒලාවේ මාත්‍යක ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ඩෝ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු අසේල පතිරණ මහත්මා. අසේල මහත්මා, දැන් ඕස්ට්‍රේලියාව 70 දශකයේ මැදභාගයේ ඉන්ඩෝ ක්‍රිකට් ලෝකයට හඳුන්වා දෙද්දි අපි 2000 වර්ෂයේ විතර වෙනකොට ක්‍රිකට් ක්‍රීඩා මේ ඉන්ඩෝ ක්‍රිකට් ක්‍රීඩා වැළඳගෙනෙද්දි අපි දැන් දශක දෙකක් ගෙවලා අවසන්. ලෝක කුසලානයකුත් අතළඟ එන්න නියමිතව තිබෙනවා. ඔබේ කණ්ඩායමේ සූදානම කොහොමද මේ ලෝක කුසලානය තරඟය සඳහා? ඇත්තම කියනවා නම් දැන් අවුරුදු 10ක් තිස්සේ නම් මම තමයි ප්‍රධාන පූර්වකවුන්ට් ලෙස කටයුතු කරන්නේ. දැන් අපි දැන් මාස සුමාන දෙකට ඉස්සෙල්ලා එංගලන්තය බලාපිටත් වෙලා ගිහිල්ලා එංගලන්තය සමග 4-2 ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒක පළවෙනි පාර අවුරුදු 20කට පෙර රටින් පිට ගිහිල්ලා ගත්ත ජයග්‍රහණයක්. ඉතින් ඒක සෑහෙන සතුටුයි කියන්නේ ඒ ඒ ඒ ඒ ගැම්මෙන්ම ඒ මේකෙන්ම අපි ඉදිරියට වර්ල්ඩ් කප් එක සඳහා මුහුණ දෙන්න කියලා පූර්ණ කටයුතු පටන් අරගෙන ඒකම අප්‍රේල් මාසේ ඒෂියා කප් එක ලංකාවේ තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. ඒකත් සමගම වර්ල්ඩ් කප් එකට පෙර පුහුණුවක් හැටියට ඒෂියා කප් එක අපි දාගත්ත කියලා ඉතින්. හොඳයි, අපිට තරඟ ජයග්‍රහණ පිළිබඳ ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණ පිළිබඳව කතා බහ කරද්දී එක් අවස්ථාවක අපි අනුශූරයන් බවට පත් වෙනවා. ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරද්දී දැන් ඔබට හම්බෙලා ඉන්න කණ්ඩායම ඔබ වසර 10ක මේ කණ්ඩායම ප්‍රධාන පුහුණු කරු. මේ කණ්ඩායම පිළිබඳව ඔබට යම් විශ්වාසයක් තියන්නට පුළුවන් ද ආසියානු කුසලානය සහ ඊට පස්සේ තියෙන ලෝක කුසලානය පිළිබඳව? ඇත්තම කියනවා නම් මේ දැන් ඉන්නේ ඇත්තම ඉතා වයසින් බාල හොඳ හැකියාවක් තියෙන බලපුරුදු සහිත කණ්ඩායමක්. තරුණ කණ්ඩායමක්. ඒ වගේම මාත් එක්ක අවුරුදු 6-7ක් තිස්සේ ඉඳන් මේ ඉන්න කට්ටියත් ඉන්නවා. නායක උපනායක කොමාත් එක අවුරුදු 6-7ක් තිස්සේ ඉඳන් ඉන්නවා. සෝ ඒගලංගේ තියෙන පළපුරුද්දත් එක්ක මම හිතන්නේ පොඩි කට්ටියව ඉතා හොඳින් ගෙන යාමට පිටකර දිනවා. හොඳයි, දැන් ඔබ කිව්වා වසර 10ක් තිස්සේ ඔබ මේ කණ්ඩායමේ පුහුණු කරපු විදිහට කටයුතු කරනවා කියලා. දැන් අපිට තියෙන ජාත්‍යන්තර අත්දැකීම් මොන වගේද ලෝක තරඟ ජයග්‍රහණය සඳහා නැත්නම් ආසියානු කුසලානය ජයග්‍රහණය සඳහා? මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම මෙතන ඉන්න පළපුරුදු ක්‍රීඩකයෝ 6-7ක් ඉන්නවා. අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට අපිට අනුග්‍රහයකයෝ එහෙම තාම ලොකුවට හම්බෙලා නැහැ. අපිට එහෙම අවස්ථාවක් ලැබුණොත් ඇත්තටම අපිට ගිහිල්ලා ඒ වගේ රටවල් වලට ගිහිල්ලා සෙල්ලම් කරලා ඒ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. අපිට ඒ අතින් හරි අඩුයි. දැන් අනුග්‍රහකයෝ පිළිබඳව කතා බහ කරපු නිසාම මම හිතනවා මේ ප්‍රශ්නේ ඔබෙන් ඇසිය යුතුයි කියලා. දැන් ටෙස්ට් තරඟ ගත්තට පස්සේ නැත්නම් එක් දින තරඟ ගත්තට පස්සේ විශ්වවිද්‍යාල තරඟ ගත්තට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ අනුග්‍රහය දක්වනවා. ඒ සඳහා බැඳුණු අනුග්‍රහක ආයතන ඒගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබා දෙනවා. දැන් මේ ඉන්ඩෝ ක්‍රිකට් නැත්තම් ගෘහස්ථ ක්‍රිකට් වලට අනුග්‍රහය දක්වන නැත්තම් ඒගොල්ලන්ගේ කටයුතු සොයා බලන ලංකාව තුළ ස්ථාපිත වුණු ආයතනයක් තියෙනවද නැත්තම් මේක පෞද්ගලික මට්ටමින් කරගෙන යන පෞද්ගලික මට්ටමේ දරන උත්සාහයක්ද කොහොමද මේ තත්ත්වය? මේක ඇත්තටම කියනනම් කිව්වාගේ පෞද්ගලික මට්ටමින් දරන උත්සාහයක්. අපිට කියන්නේ කරේ අවස්ථාවක් ලැබුණොත් පිටරට යන්න ටුර්නමන්ට් එකට ආරාධනා ලැබුණොත් අපි ඒ වෙලාවේ තමයි පොඩ්ඩක් හොයන්නේ. එතකොටත් අපිට මුළු සම්පූර්ණ අනුග්‍රහය හම්බ වෙන්නේ නැහැ. කොටසක් තමයි අපිට ලැබෙන්නේ.
අපි පුළුවන් අමාරුවෙන් හොයලා උඹට හොඳ ටීම් එකක් අරන් යන්න තමයි එකම අදිෂ්ඨානය. මොකද්ද මේ මේකේ අරමුණ? මේ අතින් සල්ලි හොයාගෙන තමන්ගේ මහන්සියෙන් පුහුණු වීම කටයුතු කරලා යම් විදිහකින් ආබාධයකට ලක් වුණොත් ඒ වටත් තමයි පෞද්ගලිකව දරලා. මොකද්ද මේකේ තියෙන බලාපොරොත්තුව? ඇත්තටම මේ මේක පටන් ගත්ත දායිනම්ම මම මේකේ සම්බන්ධලා ඉන්නවා. පළවෙනි නායකයා මම 2001 ඉඳන් මම නායකත්වයේ දරුවා 2006 වෙනකන්. 2006න් පස්සේ තමයි මම 2009 තමයි මේ ඌනකරු ලෙස පත් වුනේ. ඉතින් මේක ඇත්තටම සෙල්ලම් කරාම මේකේ තියෙන ඒ කියන්නේ තෘප්තිය හරිම වැදගත් සෙල්ලම් කරන හැම එකනටම. ඉතින් මම හිතන්නේ මේකෙන් පස්සේ එලිමහන් ක්‍රීඩාව කියන හොඩු ක්‍රිකට් ගිල ගහන්න ඉතා පහසුවෙන් සෙල්ලම් ගන්න පුළුවන් මේකේ. මොකද මේකේ ඉරියව් තුනෙන්ම දක්ෂෙක් වෙන්න ඕනේ ඉන්ඩෝ ක්‍රිකට් ගහන්න. හොඳයි, දැන් අපි දකිනවා ඕස්ට්‍රේලියාව වගේ රටවල්, එංගලන්තය වගේ රටවල් ගත්තට පස්සේ, නවසීලන්තය වගේ රටවල් ගත්තට පස්සේ ජාතික කණ්ඩායම නියෝජනය කරන, නැත්නම් එක් දින තරඟ, ටෙස්ට් තරඟ, විශ්වවිද්‍යාල තරඟ නියෝජනය කරන ක්‍රීඩකයන් ඉන්ඩෝ ක්‍රිකට් වලත් ජාතික කණ්ඩායම නියෝජනය කරන. දැන් මේ එළමෙන ලෝක කුසලානේදීත් එහෙම එක් ක්‍රීඩකෙක් මේ අංශ දෙකම නියෝජනය කරන අවස්ථා අපිට දකින්න තිබෙනවා. දැන් ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට ලැබෙනවද? අපි එහෙම අහලා නැහැ. ලංකාවේ අපිට දැන් ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ඕස්ට්‍රේලියා තමයි ඉන්ඩෝ ක්‍රිකට් උත් මේ කරන් යන්නේ. එතකොට නිව්සිලන්ඩ් නම් නිව්සිලන්ඩ් ක්‍රිකට්, එතකොට සවුත් ආෆ්‍රිකා සවුත් ආෆ්‍රිකා ක්‍රිකට්, සිංගප්පූර සිංගප්පූර. අපි විතරයි අපි විතරයි තාම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සම්බන්ධලා නැතුව මෙහෙම පැත්තෙන් කරන් යන්නේ. ඒකයි අපිට ගොඩක්ම මේ පැත්තේ ක්‍රීඩකයෝ මේ මේ ඉන්ඩෝ ක්‍රිකට් ගහන්න එන්නේ නැත්තේ. මොකක් කියලාද හිතන්නේ මේකට හේතුව? මේ මුදල් ප්‍රශ්න තියෙන්නත් පුළුවන්, කන්ට්‍රැක්ට් කරන්නේ නැහැ අපි. ඒ වගේ ප්‍රශ්න තියෙනින්ද වෙන්නදී තාම මේක ගන්න නැත්තේ. බට් ඔස්ට්‍රේලියාව ඒගොල්ලෝ බලා ගන්න හොඳට මේ ක්‍රීඩාව. මොකද ඒගොල්ලෝ මේ ක්‍රීඩාවෙන් තමයි අවුට්ඩෝ ක්‍රීඩකයන්ව ක්‍රීඩා පිටියට දාන්නේ පොඩි කාලේ ඉඳන්. මේ ක්‍රීඩාව සෙල්ලම් කරොත් මාර ලේසි එලිමන් ක්‍රීඩාවට ගිහිල්ලා දක්ෂෙක් වෙන්න. හොඳයි, දැන් මේ ඉන්ඩෝ ක්‍රිකට් ඇවිල්ලා බැලුවත් පෞද්ගලිකව අපිට මේක තියෙන නීති රීති පිළිබඳව, මේ තරඟ විලාශයන් පිළිබඳව, මේවායේ ලකුණු සීමාවන් පිළිබඳව, දැවියම් පිළිබඳව කෙනෙකුට එකවරම හිතා ගන්නට බෑ. දුවද්දි දැවියමක් කොහොමද, කඩුල්ල මොවා කිරීම එවැනි දැවියමක් සිද්ධ වෙනවා නම් ඒක කොහොමද කියන කාරණාව. මේ ක්‍රීඩාවේ නීති රීති සහ ලකුණු සීමාවන් දැවියම් කොහොමද සිද්ධ වෙන්නේ? මේ මේකේ සෙල්ලම් කරන්නේ ක්‍රීඩාවේ අට දෙනාම බැට් කරන්නත් ඕනේ, බෝල් කරන්නත් ඕනේ, ඕවර දෙක ගානේ අට දෙනාම ෆීල් කරන්නත් ඕනේ. ඒ කියන්නේ කළු රකින්නත් ඕවර දෙකක් පන්දු යවිය යුතුයි. ඉතින් මේකේ ලකුණු මට්ටම් ලැබෙනේදී වෙනස්. ඕවර හතරක්, ඒ කියන්නේ මේ අට දෙනාගෙන් ඒ කියන්නේ යුගල වශයෙන් පළවෙනි යුගලේ ගියාම ඒ යුගලේ ඕවර හතරක් බැට් කරන්න ඕනේ. අවුට් වුණත් නැත්නම් අවුට් වෙන්න ටෝටල් එකෙන් ලකුණු පහ අඩු වෙනවා. ඒ කියන්නේ තරංගයක් අනික් කණ්ඩායම ලකුණු 50ක් ගැහුවට අපි ඒක ඕවර 6න් ගැහුවට ඒක මැච් එක ඉවරෙන්නේ නැහැ. ඕවර 16ම බැට් කරන්න ඕනේ. මොකද අර ලකුණු ටෝටල් එකෙන් ලකුණු අඩු වෙන නිසා. දැවියන් ප්‍රමාණය මත ලකුණු ප්‍රමාණය අඩු වෙලා යන නිසා. දැන් අපි සාමාන්‍යයෙන් එක් දින තරඟවලදී, විශ්වවිද්‍යාල තරඟවලදී, ටෙස්ට් තරඟවලදී සීමායිරෙන් විමදිගේ පන්දෝගේ තියෙන ලකුණු 4ක් ලෙසත්, ඉහළෙන් ගිය තියෙන ලකුණු 6ක් ලෙසත් සටහන් වෙනවා. එතනින් එතනදී ඒ සීමාව එසේ වෙනවා. හැබැයි දැන් ගෘහස්ථ ක්‍රිකට් වලදී සීමාව ඉක්මවා ගියත් මේ වෙනුවෙන් කඩුව අතර දිවීමක් සිද්ධ කරන්න ඕනේ. ඒ අතරතුරදී දැවියාමක් සිද්ධ වෙනොතින් ලකුණු අඩුවීමක් සහ දැවියාමක් සිද්ධ වෙනවා. මේ 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 නීති රීති මොනවද? ඒක ඒ කියන්නේ මේ ගේම් එක අපි කොච්චර 6ක් ගැවුවත් 4ක් ගැවුවත් පිටකරුවන් දෙන්නම දුගල මාරු වෙන්නේ නැතුව, ක්‍රීස් එක මෙව කරන්නේ නැතුව ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලකුණු කටහන් වෙන්නේ නැහැ. ඉතින් ඒක මේක මාර ඉතා වේගවත් ක්‍රීඩාවක්. ඒක මේකට ගොඩාක් ස්ටැමිනා, ෆිට්නස් ගොඩාක් තියෙන්න ඕනේ මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න. එතකොට විනසුරුවරයාගේ කාර්යභාරය මොන විදිහටද අපි දකින්නේ? සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ක්‍රීඩාවේදී කඩුල්ල පිටුපස තමයි ප්‍රධාන විනසුරුවරයා, ෆයින් නේ විනසුරුවරයා විදිහට අපි ලෙග් අම්පයර් විදිහට කෙනෙක් ඉන්නවා. දැන් මේකෙදි විනසුරුවරයා අපි දකින්නේ අත්තාලයක් මත ඉඳගෙන තමයි තීන්දුව තීරණ ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා. මේ කාර්යබ කොහොමද දකින්නේ? ඔව්, විනසුරුවා යාට උඩ එතන ඒ උඩට එතන උඩින් නම් බැලුවා මුළු ක්‍රීඩාංගණයම පේනවා. ඉතින් ඒකින්ද යාට ඒ ඩිවිෂන්ස් ලබා දෙන්න හරි ලේසි එතන ඉඳන්. ජාත්‍යන්තර තරඟවලදී දෙවනි විනසුරුවරයෙක් ඉන්නවා. ඒතර මේ ක්‍රීස් වලට කැමරා තියලා ඒ දෙවනි විනසුරුවරට දානවා ඩිවිෂන්ස් වලට. හොඳයි අසේල මහත්මා, දැන් අවසාන වශයෙන් ලංකාවේ ඉන්ඩෝ ක්‍රිකට් ජාත්‍යන්තරයට ගිහිලා ජාත්‍යන්තරයේ ජය ගන්න නම් වර්තමාන පුහුණුකරුවරයා විදිහට, ලංකාවේ ඉන්ඩෝ ක්‍රිකට් වල පළමු නායකයා විදිහට, එහි පළමු සමාජිකයෙක් විදිහට ඔබේ යෝජනාව, ඔබේ අදහස මොකද්ද? මට කියන්න තියෙන්නේ මේකලන් අපේ ක්‍රීඩකයන්ව දිරිමත් ගැනීම සඳහා අපිට අනුග්‍රහයකෙක් මේ ක්‍රීඩාවට ඇවිල්ලා
අපි දිරිමත් ගන්නවා නම් අපිට ජාත්‍යන්තරයට ගිහිල්ලා සෙල්ලම් කිරීම ඉතාලියේසි අනිත් මොකද කියනවා නම් ජාත්‍යන්තර කණ්ඩායම් ඔක්කොම ඇත්තටම ආසියාවේ අපි තමයි චූරයෝ අපි ලෝකේ නම්බර් 4 වර්ල්ඩ් එකේ රටවල් 10කින් අපි නම්බර් 4 ඉන්නේ ඉතින් අපිට මේක තවත් ඉස්සරහට යන්න පුළුවන් අපිට අවස්ථාවක් ලබා දුන්නොත් කවුරු හරි අනුග්‍රහයක් ඇවිල්ලා මේ ක්‍රීඩාව දිරිමත් කරලා තව ක්‍රීඩාංගනයක් අපිට ලබා දීලා මේ ක්‍රීඩකයෝ බලාගත්තොත් අපිට ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන් හොඳයි එහෙමනම් පුහුණු වීම අතරතුර පුහුණු සැසියක් අතරතුරයි අපි ඔබ මේ විදිහට සම්බන්ධ කරගන්නේ එළඹෙන ආසියානු කුසලානයත් ලෝක කුසලානයත් ජයග්‍රහණය කරන්න අපේ රටට ඉන්ඩෝ ක්‍රිකට් තුළින් යම් කීර්තියක් ගෙනෙන්නට අවශ්‍ය කරන ඒ වාසනාව අවකාශය හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තලවතුකොඩ ඉන්ඩෝ ක්‍රිකට් පිටියට ආපු වෙලාවේ අපිට මුණ ගැහෙනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කළමනාකරු හිරාන්ඩි මෙල් මහත්තයා දැන් ඔබතුමා 2000 වර්ෂයේදී ලංකාවට ඉන්ඩෝ ක්‍රිකට් ගේන්න පුරෝගාමී වූ පුද්ගලෙක් ඇත්තම ලංකාවට ඉන්ඩෝ ක්‍රිකට් ගේන්න ඕන කියලා කල්පනා කරේ කවුද ඇයි ලංකාවට ඉන්ඩෝ ක්‍රිකට් ගෙනාවේ හවුද අමික ඇත්තටම පුරෝගාමී මම නෙවෙයි ඇත්තටම අපේ සෙඩ්‍රික් ඇන්තනි කියන මහතා එයා එවකට ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා හිටපු පුද්ගලෙක් එයා තමයි ඔස්ට්‍රේලියාවේ ඉඳලා මේ ගේම් එකට ගොඩක් ආසා හිටිලා එයාට තමයි පැහැදුනේ මේක ලංකාවට ගෙනොත් ගෙනාවොත් එහෙම අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න හින්දා ගොඩක් ක්‍රීඩාවට කැමති හින්දා මේක සාර්ථක වෙයි කියලා. අනිත් එක තමයි මේක ඉන්ඩෝ ක්‍රිකට් ගෘහස්ථ ක්‍රිකට් කියලා කිව්වට මේකේ ගොඩක් හොඳ දේවල් තියෙනවා ගන්න අපිට අවුට්ඩෝ ක්‍රිකට් ප්ලේස් ලවත් දියුණු කරන්න. ඒ අදහසෙන් තමයි ඒ මහතා සෙල්විට් ඇන්තනි මහතා මේ ඔස්ට්‍රේලියාවේ තලවතුකොඩ ස්ටේඩියම් එක හදලා ඉන්ඩෝ ක්‍රිකට් ඉන්ට්‍රඩියුස් කරේ ලංකාවට 2000. හොඳද ඔබතුමා හිතනවද දශක දෙකක් ගෙවිලා යද්දී එතුමාගේ ලංකාවට ඉන්ඩෝ ක්‍රිකට් හඳුන්වා දීමේ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. අත්ත වශයෙන්ම ඔව්. මොකද මේක ඇත්තටම කොටස් දෙකකට බෙදෙනවා. මම කියව යුතුයි එවකට දැන් 2010 ඉන්ටර්ඩියු මේ ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දීමෙන් පසුව ඔස්ට්‍රේලියා ආයතනයෙන් ගොඩක් මේකට සහයෝගය දුන්නා අනුග්‍රහය දුන්නා ක්‍රීඩාවට. එතකොට ඒ කාලේ අපි ගොඩක් ඔය ඉන්ඩෝ ක්‍රිකට් ගහන අනිත් රටවල් ඔස්ට්‍රේලියාව, සවුත් අප්‍රිකාව, නිව්සීලන්ත වගේ රටවල් අපේ ලංකාවට ඇවිල්ලා අපිත් එක්ක තරඟ වැදිලා අපි ලෝක කුසලානයක්වත් අපි හෝස් කරා 2004. ඒ වෙනකන් අත්‍තරම හොඳ තත්ත්වයක් තිබුණා. 2004න් පස්සේ තමයි අපිට අනුග්‍රහය පොඩ්ඩක් අඩු වෙලා අපි අවුරුදු 4-5ක් විතර අපි මේක පොඩ්ඩක් අපහසුතාවෙන් තිබුණේ. හැබැයි 2009 තමයි අපේ දැන් වර්තමාන පුහුණුකරු අසල පතිරණයි මමයි සම්බන්ධ වෙලා අපි මේක යලිත් මේකට පණක් දෙන්න ඕනේ කියලා අපි පටන් ගන්න අපි 2009 ඉඳන් දැන් අවුරුදු 10ක් තිස්සේ මේක අපි කරගෙන එනවා. අපි එතරින් එහාට හැම ලෝක කුසලානය වගේ තරග වැදුනා. දැන් මෑතකදී අවුරුදු 3කට කලින් අපි ගොඩක්ම සාර්ථකව මේක කරා. මොකද අපි අපේ ටීම් එක සෑහෙන හොඳට දියුණු වෙලා දැන් ලෝකේ තියෙන අනිත් රටවල් පරාජය කරන්න පටන් ගත්තා. ඒකෙන් අපිට පිළිගැනීමක් තිබුණා. හොඳයි දැන් ඉන්ඩෝ ක්‍රිකට් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ වෙනත් ආයතනයකින් රජයෙන් හෝ අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. එහෙම තියෙද්දි ඇයි ඉන්ඩෝ ක්‍රිකට් එක මෙච්චර එල්ලිලා දඟලන්නේ? මොකද්ද මේකෙන් ලැබෙන වරප්‍රසාද? ඔව් ප්‍රධාන වශයෙන්ම මම කියේදුවේ අපිට ඇත්තටම අනුග්‍රහකයෝ නැහැ. අපිට තියෙන සපෝට් එකත් අඩුයි. ඒ වුණාට අපි හැමෝම ක්‍රීඩාවට ආදරය කට්ටිය හින්දා මේ ක්‍රීඩාවේ හොඳ දෙයක් වෙනවා. ඒ කියන්නේ අපි මේක අවස්ථාව දෙනවා ක්‍රීඩකයන්ට. එතකොට මේක අවුට්ඩෝ ක්‍රිකට් එක නෙවෙයි වුණාට ඉන්ඩෝ ක්‍රිකට් හරහා ජාත්‍යන්තර මට්ටේ තලයට යන්න පුළුවන්. ගොඩක් මේකට ක්‍රීඩකයෝ එනවා. මේක සමාජිකයෝ ඉන්නවා. අපි ක්ලබ් ලෙවල් එකේ ගහනවා. එතකොට ඒකෙන් අපිට ගොඩක්ම අපිට තෘප්තියක් ලැබෙනවා. මේ 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 එන ප්ලේයර්ස්ලාට ඒගොල්ලන් සන්තෝෂ වෙලා මේ ගේම් එක ගහන අයුරු දැකලා අපි ගොඩක් තෘප්ති වෙනවා. ඒකත් එක තමයි දැන් අපි ඉන්ටර්නැෂනලි අපි සිලෙක්ට් කරලා හොඳ ටීම් එකක් කරන් ගියාම අපි ජාත්‍යන්තර තලයේදී අපි ලංකාව වෙනුවෙන් කීර්ති නාමයක් ලබාගෙන තියෙනවා. මොකද අපි ගහන ගොඩක් තරඟ අපි දිරලා තියෙනවා. මේ මෑතක අපි ඉංගලන්තෙට ගිහිල්ලා ටෙස්ට් 6ක් ගහපු එකේ අපි 4-2කට අපි ජයග්‍රහණය කරා. සෝ ඒක අපිට ලොකු ජයග්‍රහණයක්. ඒ වගේ ඉදිරියට දැන් ඒ ආසියානු කුසලානය එනවා මේ මාසේ. එතකොට ලෝක කුසලානය තියෙනවා ඔක්තෝබර් මාසේ. ඉතින් ඒවට අපි සූදානම් වෙනවා. ඉතින් අපි මේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම ඒ තෘප්තිය තමයි අපිට තියෙන්නේ. අපි පොඩි කාලේ අපි සොෆ්ට් බෝල් ගහනවා, ඉස්කෝලේ ඉවරලා අපි සූට් කේස් එකක් හරි තියාගෙන අපි ක්‍රිකට් ගහනවා. දැන් මේ මේ තත්ත්වය ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් ළමයි ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනිකස් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලන් වැඩි අවු වෙසල්ලම් කරන්නේ නැහැ. බට් දැන් මේ වගේ ඉන්ඩෝ ක්‍රිකට් එකක් එක්ක සම්බන්ධ වුණොත් ඒගොල්ලන්ට අවුට්ඩෝ ක්‍රිකට් ගහීමේ හැකියාව වැඩි කරගත්ත හැකි. මොකද මේකේ තියෙන ස්කිල් ලෙවල් එකයි ඩිසිප්ලින් එකයි ඉතාම ලොකු මට්ටමකින් තියෙන හින්දා ඉන්ඩෝ ක්‍රිකට් හරහා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා හොඳ අවුට්ඩෝ ක්‍රිකටර්ස්ලා බිහි කරන්න. මේ තමයි ඉන්ඩෝ ක්‍රිකට් එකට භාවිතා කරන පන්දුව. දැන් අපිට කියන්නකෝ මේ මේ ඉන්ඩෝ ක්‍රිකට් එකට පාවිච්චි කරන බෝල් එක
සාමාන්‍යයෙන් ටෙස්ට් ගහන, වන්ඩේ ගහන, T20 ගහන බෝලකට වඩා වෙනස් පන්දුවක් කියන්නේ. මේ මේකේ තියෙන වෙනස මොකක්ද? ඔව්. දැන් ඇත්තටම මේ 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 පන්දුව ගත්තොත් එහෙම දැන් මං කිව්වා වගේ දැන් මේ මේ එක පළුවක් කැවිලා එක පීස් එකක්. දැන් අවුට්ඩෝ එකෙන් මේක දෙකට බෙදිලා මේක 2 පීස් වෙලා දේතර බෝල් මුළු බෝලෙම ගත්තාම 4 පීස් එකක් වෙනවා. දැන් මේක 2 පීස් බෝල් එකක් ඒකින් ද මේක සාමාන්‍ය සීම් එකක් තියෙන්නේ and කෝක් එකක් පොඩ්ඩක් වෙනස්. ඒකින් ද මේකේ ස්විංග් වෙන ප්‍රමාණයත් වැඩි and දෝලන වෙන ප්‍රමාණය වැඩි. ඒක ඒක තමයි තියෙන ප්‍රධාන වෙනස. දැන් මේකේ බර ගත්තට පස්සේ මං හිතන්නේ ලෙදර් බෝල් එකකට වඩා බරෙන් අඩුයි. දැන් මේ මේ බරෙන් අඩු බෝල් එකක් පාවිච්චි කරන්න හේතුවත් මේකේ මොනවා හරි ආරක්ෂිත ක්‍රම වේදයක්ද නැත්නම් මේ වෙනත් ඉන්ඩෝ ක්‍රිකට් වලට පාවිච්චි කරන්න තියෙන මොන තාක්ෂණික අවශ්‍යතාවයක් සඳහා සිද්ධ වෙච්ච දෙයක්ද? ප්‍රධාන වශයෙන් ආරක්ෂිත හේතු හින්දා මොකද මේ මේක වුණත් දැන් හાર્ඩ් බෝල් එකක් හින්දා හයියෙන් බෝල් කරනකොට වැදුනොත් එක රදෙනවා රයිට් අපි මේකේ දැන් අර කිව්වා වගේ පැඩ්ස් හෙල්මට් එහෙම දාන්නේ නැහැ. ඒ වගේම තමයි ජාත්‍යන්තර මට්ටමේ ගත්තොත් එහෙම සමහර බෝලර්ස්ලා ඉන්නවා ඇත්තටම අවුට්ඩෝ ස්පීඩ් එක හා සමාන ස්පීඩ් එකක් මේ එකෙන් පන්දු යවනවා. ඒ ආරක්ෂිත හේතු වලට තමයි අත්‍තරම මේ පන්දුවේ බර ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. ඒතකොට පන්දුවේ ඇවිීමේදී දඟ පන්දු, මද වේග පන්දු සහ වේග පන්දු කියන ත්‍රිත්වයම මේකෙදි භාවිත වෙනවද කොහොමද ඒකේ තත්ත්වය? අනිවාර්යෙන් ඇත්තටම මේ මේ ගෘහස්ථ ක්‍රිකට් එකේ ඉතාම අමාරු සෙල්ලම් කරන්න දඟ පන්දු යවනකොට. මොකද මේකේ අර අවුට්ඩෝ වගේ හය පාරවල් ඒ කියන්නේ උඩින් ගහන්න අවස්ථාව වැඩි නෑ. මොකද මේක දැල්හිඳ මේකේ උඩින් ගහුවොත් අවුට් වෙන ප්‍රමාණය වැඩි. ඒකින්ද ඒ තාක්ෂණයේ ඕනේ හැම වෙලෙම බිමට පන්දුව ඉස්සලා ගහන ඉදර. අපි ඩවුන් අප් ෂොට්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ එක්ක ඩ්‍රයිව් එක එක්ක බිමට පතට ගල්ලා net එකේ උඩට ගන්න. එතකොට ඒ ඒ ඒ ඒ විදිහට ප්‍රතිහරමන කරනකොට ෆාස්ට් බෝලර්ස්ට ගහන එක ලේසි දඟ පදුනට වැඩි. හොඳයි අවසාන වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග යම් කතිකාවක් ගොඩනගන්න සූදානම්ද ක්‍රිකට් ආයතනය සමග දැන් ඕස්ට්‍රේලියාව ගත්තට පස්සේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් න්ියුසිලන්ත ගත්තට පස්සේ න්ියුසිලන්ත ක්‍රිකට් සිංගප්පූරු ගත්තට පස්සේ සිංගප්පූරු ක්‍රිකට් මේ ආයතන ඉන්ඩෝ ක්‍රිකට් එක බද්ධ වෙලා තිබෙනවා ඒගොල්ලන්ගේ අනුග්‍රහය ඒගොල්ලන්ගේ සේවය ලැබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් එක්ක මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවාද ඒගොල්ලන්ගේ සහාය ලබා ගන්න යම් උත්සාහයක් තියෙනවද ඉදිරියේදී අනිවාර්යෙන්ම මොකද මම කිය යුතුයි දැන් ක්‍රිකට් ඕස්ට්‍රේලියා ගෘහස්ථ ක්‍රීඩා ඉන්ඩෝ ගෘහස්ථ ක්‍රිකට් එක ඒගොල්ලන් එක්ක සම්බන්ධ කරලා තියෙන හින්දා දැන් අපේ World Indo Cricket Federation කියන අපේ ප්‍රධානම ලෝකේ තියෙන ගවුනින් බොඩි එක අපි ICC එකත් එක්ක කතා පවත්වාගෙන යනවා මේක ICC එක යටතට ගන්න. ඒතර ICC එකෙන් කරන පළවෙනි දේ තමයි අපේ ඉන්ඩෝ ක්‍රිකට් ගෘහස්ථ ක්‍රිකට් එකේ තියෙන අපේ ගවුනින් බොඩිස් වලට කියනවා අපේ තියෙන ඒ රටවල් වල තියෙන අවුට්ඩෝ ක්‍රිකට් බොඩිස් එක්ක ඇෆිලියේට් වෙන්න කියලා. සෝ ඒක 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 අපි දැන්නවා ඉස්සරහට අනාගතේ වෙනවා කියලා. ඒකින්ද අපි ඇත්තටම දැන්ටමත් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ශාමි සිල්වා මහත්තයා, ඇස්සි සිල්වා මහත්තයත් එක්ක අපි යෝජනා කරලා තියෙනවා. අපි තාම ඇත්තටම හොඳ කතා මට්ටමකට ආවේ නැති වුණාට අපි ඒක යෝජනා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් අපිට මේක සපෝට් කරයි. මොකද ඒක ක්‍රිකට් සම්බන්ධයක් හින්දා ඒක අවුට්ඩෝ ක්‍රිකට් එකටත් මේකෙන් යම්කිසි වාසියක් මේක ලැබෙන හින්දා ඒක ඒ දෙක සම්බන්ධ වුණොත් ලොකු ගමනක් යන සාර්ථකව අපිට මේ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. පුහුණු වීම අතරතුර අපේ කතාබහට අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකා ඉන්ඩෝ ක්‍රිකට් කණ්ඩායමේ නායක කෝලිත අපවාරච්චි. කෝලිතර කණ්ඩායමේ අය හැමෝමත් කියන්නේ ආදරයට කෝලි කියලා. කෝලි දැන් ඉදිරියේදී ආසියානු කුසලානේ වගේම ලෝක කුසලාන ඉන්ඩෝ ක්‍රිකට් තරඟ පැවැත්වීමේ නියමිතව තිබෙනවා. ඔබේ කණ්ඩායමේ සූදානම කොහොමද? ඇත්තම අපිට ඉදිරියේදී තියෙන්නේ ආසියානු කුසලාන තරඟ මාලාව. ඒකට ලොකු සූදානමක් තියෙනවා. මොකද පහුගිය සතියේ නිමා කරලාපු එංගලන්ත සංචාරයේදී අපේ ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ සුපුරුදු රිද්මයට ඇවිල්ලා සුපුරුදු දක්ෂතාවලට ආවා. ඉතින් අපිට ඒක ලොකු පිටුවහලක් වෙනවා ආසියානු කුසලානය හොඳින් ක්‍රීඩා කිරීමට. ආසියානු කුසලානයේ වර්තමාන හිමිකරුවෝ ඔබ නැත්නම් ශ්‍රී ලංකා ඉන්ඩෝ ක්‍රිකට් කණ්ඩායම. මේක මේ කිරුලේ හිමිකාරීත්වය එළඹෙන තරඟයේදී ඔබ සතු කරගන්නට දැඩි විශ්වාසයක් ඔබට තියෙනවද? ඔව් මට මගේ කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ගොඩනගන්න අපේ පුහුණුකරු හැමතිස්සෙම කටයුතු කරනවා. ඉතින් ඒ පුහුණුකරුගේ පුහුණුවීම් වලින් ලැබෙන දේවලුත් සමග කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයක සිටිනවා ආසියානු කුසලානය මව්බිමට ගේන්න. ඉන්දියාව, සිංගප්පූරුව වැනි ප්‍රබල රටවලුත් ආසියානු කුසලානය සඳහා තරඟ වදිනවා. දැන් මේ කණ්ඩායම් අභිබවා යා යුතුයි මේ තරඟ ජයග්‍රහණය සඳහා. ඉන්දියාව, සිංගප්පූරුවට අමතරව කෝලි තව මොන මොන කණ්ඩායම්ද ආසියානු කුසලානය වෙනුවෙන් තරඟ වදිනවා? ඩුබයි කණ්ඩායම තරඟ වදිනවා. ඊට අමතරව මැලේසියන් කණ්ඩායම පැමිණෙනවා කියලා තියෙනවා. දැන්ට ඒ කණ්ඩායම් දෙක තමයි පැමිණෙනවා කියලා තියෙනවා. මේ තරඟය කොහෙද පැවැත්වෙන්නේ? පැවැත්වෙන්නේ තලවතුගොඩ ඕස්ට්‍රේලියා ඉන්ඩෝ එකේ. හොඳයි ශ්‍රී ලංකාවේදී ආසියානු කුසලාන තරඟයේ පැවැත්වීමේ වාසිය
කොයි විදිහට ඔබට ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඇත්තටම අපිට ලොකු ආශයක් මොකද අපි හැමතිස්සෙම පුහුණුවීම් කරන්නේ මේ ක්‍රීඩාංගනේ. ඉතින් මේ nets ගැන අපිට හොඳ අවධානයක් තියෙනවා. මේ අපි අපේ මේ රස්නේ අපිට ඔරොත්තු දෙනවා. මොකද අපි දැක්කා අවසාන වතාවට පැමිණලාවේ ඉන්දියාවත් සිංගප්පූරුවත් අපේ මේ වෙදේකට එච්චර පුරු වෙන්න බැරි වුණා ඒගොල්ලන්ට. ඉතින් ඒ වාසිය අපිට තියෙනවා. අපේ රටේ ගහනකොට crowd එක වැඩි අපිට. අපිට supporters ලා ගොඩක් එනවා. ඉතින් ඒ වාසිය අපිට ගොඩක් දොඩ තියෙනවා. කණ්ඩායමේ මානසිකත්වය කොහොමද මේ වෙද්දි? මේ වෙද්දි නම් මානසිකත්වය ප්‍රබල මට්ටමක තිබෙනවා. මොකද අපි අවසන් වරට පැවති තරගමාලා දෙකම ජයග්‍රහණය කරා. එකක් ආසියානු කුසලානය පැවතුණා ගිය වසරේ. ඊට අමතරව දැන් එංගලන්තයේ පැවති තරගමාලාව අපි ප්‍රථම වතාවට වසර 20කට පසු රටෙන් එපිටදී ජයග්‍රහණය ලබා ගත්ත අවස්ථාවක්. ඉතින් ඒකත් එක්ක ක්‍රීඩක සියලු දෙනාම හොඳ මානසිකත්වයක සිටිනවා. ඔබේ කණ්ඩායමේ සමාජිකයන් පිළිබඳව පොඩ්ඩක් මතක් කරමු මේ වෙලාවේ. ඔව් මා කණ්ඩායමේ සිටිනවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක්. රොමේෂ් පෙරේරා, කමල් කුරුප්පු, රුවන් චන්ද්‍රකුමාර, සල්මන් ෆාරිස්, ෂේන් විජේතුංග, මල්ෂාන් රොඩ්‍රිගෝ, නිලන්ත විජේකෝන් වගේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළුව තවත් නවක ක්‍රීඩකයෝ ගොඩක් සෙනුර, බිනර, හැරි, ජලිත පෙරේරා ඒ වගේ නවකයෝ ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා. හොඳයි තුන් ඉරි අවුවේම දක්ෂතා නැතුව ඉන්ඩෝ තරගයක් ජයග්‍රහණය කරන්න බැහැ. දැන් මේ ක්‍රීඩකයන්ගේ තුන් ඉරි අව දක්ෂතා පිළිබඳව කණ්ඩායමේ නායකයෙකු විදිහට ඔබ ඇගෙයිම කොහොමද? ඇත්තටම මේ ක්‍රීඩාව අවුට්ඩෝ ක්‍රීඩාව වගේ නෙමෙයි. තුන් ඉරි අවුම දක්ෂතාවයක් නැත්තම් මේ ක්‍රීඩාව කරන්න බැහැ. ඉතින් මොකද හැම කෙනෙක්ම පන්දු වාර දෙකක් යැවිය යුතුයි. හැම කෙනෙක්ම ෆීල් කරිය යුතුයි. කියන්නේ හැම කෙනෙක්ටම හැම තිස්සෙම පන්දු එනවා මේකේ. හැම කෙනෙක්ම පන්දු වාර හතරක් ක්‍රීඩා කර යුතුමයි. කොච්චර අවුට් වුණත්. ඉතින් ඒක නිසා මේකට තුන් ඉරියව් ක්‍රීඩකයෝ තමයි අපි ගොඩක් වෙලාවට ආදේශ කරගන්නේ සංජිත වලට. හොඳයි කොලි එළඹෙන ආසියානු කුසලානේ වගේම ලෝක කුසලානේ ජයග්‍රහණය අපේ රටට ගෙන එන්නට ඔබ ඇතුළු කණ්ඩායමට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දශක දෙකක් ඒ කියන්නේ අවුරුදු 20ක් කාගේවත් අනුග්‍රහයක් නැතුව ධෛර්යවන්ත මිනිස්සු ටිකක් ලංකාවේ ඉන්ඩෝ ක්‍රිකට් ඇදගෙන යනවා. ඇදගෙන යනවා විතරක් නෙමෙයි මේගොල්ලෝ ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණත් අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම බැලුවම මේ මිනිස්සු කාගේවත් වාසියක් නැතුව මූල්‍යමය වාසියක් නැතුව අවුරුදු 20ක් තිස්සේ ඉන්ඩෝ ක්‍රිකට් ඇදගෙන එන්න අප්‍රතිහත ධෛර්යයක් දක්ලා තියෙනවා. ලෝකයේ ඉන්ඩෝ ක්‍රිකට් ගහන බොහොමයක් කණ්ඩායම් රැකබලා ගන්නේ අදාළ රටේ ක්‍රිකට් ආයතනය. උදාහරණයක් විදිහට ගත්තොත් නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල ඉන්ඩෝ ක්‍රිකට් ගහන කණ්ඩායම බලාගන්නේ ඒ රටේ ක්‍රිකට් ආයතනය. ශ්‍රී ලංකාවේ ඉන්ඩෝ ක්‍රිකට් ඇදගෙන ආපු මේ ධෛර්යවන්ත මිනිස්සු ටික නැත්තම් ශ්‍රී ලංකා ඉන්ඩෝ ක්‍රිකට් කණ්ඩායම රැකබලා ගන්න ඔවුන්ට අනුග්‍රහය දක්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බැරිකමක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපේ මේ උත්සාහයත් අපේ විශ්වාසයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ ඉන්ඩෝ ක්‍රිකට් කණ්ඩායම රැකබලා ගනීවි කියලා. දශක දෙකක් ඔවුන් ඇදගෙන ආපු ගමන ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සහිතව ඉදිරියට අරගෙන යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වේවි කියලා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාටත් අපි අවධානය යොමු කරනවා ශ්‍රී ලංකාවේ ඉන්ඩෝ ක්‍රිකට් රැකබලා ගන්නට කියලා.